ආයුබෝවන් ලයිෆ් මයි නිලු channel එකට ඔගලන්ව අද ආදරයෙන් පිළිගන්නවා. ඔගලන්ගේ vibrational frequency එක, ඔගලන්ගේ කම්පන සංඛ්‍යාතය, ඔගලන්ට අවශ්‍ය ජීවිතය ලබා දෙන බව ඔගොල්ලෝ දන්නවා. ඔගලන්ට අවශ්‍ය දේ ආකර්ෂණය කරලා දෙන බව දන්නවා. ඔගොල්ලෝ vibrate වෙන්නේ කොහොමද? ඔගලන්ගේ vibrational frequency එක මොන වගේද? ඒ අනුව තමයි ඔයාට අවශ්‍ය ජීවිතය නිර්මාණය වෙන්නේ. ඔයාට අවශ්‍ය දේවල් ඔයා වෙතට ආකර්ෂණය වෙන්නේ. කාන්දමකට වගේ ඔයාගේ පැත්තට ඇදෙනවා. ඔයාට අවශ්‍ය දේවල් ඔයා vibrate වෙන විදිහ අනුව. එහෙමනම් අපි දන්නවනම් අපි vibrate වෙන්නේ මොන වගේද කියලා. අපේ vibrational frequency එක මොන වගේද කියලා අපිට බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමනම් අද අපි බලමු කොහොමද අපි අපේ vibrational frequency එක අපි මොන vibration එකේද ඉන්නේ කියන එක හොයාගන්න කියලා. මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් ඒ vibrational frequency එක හොයාගන්න බොහොම පහසු ක්‍රමයක්. හරි. ඒ ගැන කතා කරන්න කලින් මම නිලුෂා කුමාරි. මම යෝග ටීචර් කෙනෙක්, යෝග තෙරපිස්ට් කෙනෙක්, ඒ වගේම law of attraction practitioner කෙනෙක්. ඔයගොල්ලෝ හිතන විදිහ, ඔයගොල්ලෝ කතා කරන වචන, ඔයගලන්ගේ හැඟීම් ඒ වගේම ඔයගොල්ලෝ කරන දේවල් මේ හැම එකක්ම ඔයගලන්ගේ vibrational frequency එක. ඔයගොල්ලෝ කොහොමද ඔයගලන්ගේ කම්පන සංඛ්‍යාතය මේක තීරණය වෙන්න හේතු වෙනව. ඔයගොල්ලෝ කරන කියන කතා කරන වචන මේ අනුව ඔයගලන්ට ජීවිතයට ආකර්ෂණය වෙන දේවල් තීරණය වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ vibration එක අනුව ඔයගලන්ට ඇදෙන දේ, ඔයගලන්ගේ ජීවිතයට ඇදෙන දේ තීරණය වෙනවා. ඉතින් එහෙමනම් අපි දන්නවා නම් අපේ vibrational frequency එක මොන වගේද කියලා අපිට පුළුවන් අපේ ජීවිතය වෙනස් කරගන්න. අපිට පුළුවන් අපිට ආකර්ෂණය වෙන දේවල් වෙනස් කරගන්න. දැනට ඔයගලන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. දැන් ඔයගලන්ගේ ජීවිතේ ඔයගලන්ට මොනවද ආකර්ෂණය වෙන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. ඉස්සෙල්ලා අපි වෙනසකට යන්න කලින් අපි දැනගන්න ඕනේ දැන් අපිට මොකද්ද වෙලා තින්නේ? දැන් මොනවද මට ආකර්ෂණය වෙන්නේ? ඔයගොල්ලෝ හිතන ජීවිතය ඔයගලන්ට දැන් ලැබෙනවද? ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් ඔයගොල්ලෝ වෙතට ආකර්ෂණය වෙනවද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වෙනසකට යන්න ඕනේ. ඒ වෙනසට යන්න නම් මුලින්ම බලන්න ඕනේ ඔයගලන්ගේ දැන් තියෙන ভাইබ්‍රේෂන් එක මොකද්ද කියලා. ඇයි දැන් තියෙන ভাইබ්‍රේෂන් එක තමයි දැන් තියෙන දේවල් ඔයගලට ආකර්ෂණය වෙන්නේ. දැන් ජීවිතේ ඔයගලට ගෙනල්ලා දීලා තියෙන්නේ ඕගොල්ලෝ දැන් ඔය ඉන්න ভাইබ්‍රේෂන් එක. එහෙමනම් අපි ඉස්සෙල්ලා බලමු පොඩි උදාහරණයකින් මොකද්ද ඕගලන්ගේ ভাইබ්‍රේෂන් එක කියලා. එතකොට අපිට පුළුවන් ඒ ভাইබ්‍රේෂන් එක හරියන්නේ නැති එකක් නම් ඒක වෙනස් කරගන්න. එහෙමනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ තියෙන දඩංගෙඩිය. මම මේ දඩංගෙඩිය මේ වගේ තදින් මිරිකනවා. මම මේක තදින් මේ වගේ මිරිකනවා. මම මේක තදින් මිරිකනකොට මොකද්ද වෙන්න පුළුවන්? මේකෙන් ඉස්ම එනවා. මොන ඉස්ම දෙන්නේ? දඩංග ඉස්ම. හිතන්න මම මේක තව තව තදින් මිරිකනවා. ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකක් දදා මම මේක තදින් මිරිකනවා තවත්. දහසරයක් විසසරයක් විතර මම මේක තදින් මිරිකනවා. මේව මිරිකුවාම මේකෙන් අඹ ඉස්ම එන්න පුළුවන්ද? මේකෙන් ඇපල් ඉස්ම එන්න පුළුවන්ද? මිදි ඉස්ම එන්න පුළුවන්ද? බැහැ නේද? මේකෙන් එන්න පුළුවන් එකම ඉස්ම වර්ගය මොකද්ද? දොඩංග ඉස්ම. ඇයි ඒ? මේක ඇතුලේ තියෙන්නේ දොඩංග ඉස්ම නිසා. අන්න ඒ වගේම හිතන්න ඔයාව කවුරු හරි තදින් මිරිකනවා කියලා. මෙතනදී මම මිරිකනවා කියලා අදහස් කරන්නේ ඔයාට කවුරු හරි බනිනවා. එහෙම නැත්නම් ඔයා ගැන වැරදි දෙයක් කායක හරි කතා කරනවා වගේ gedara ayata ඔයා ගැන වැරදි දෙයක් කියනවා. එහෙම නැත්නම් ඔයා අකමැති විදියට හැසිරෙනවා. ඔයා අකමැති දේවල් කියනවා කරනවා. මේ වගේ දේවල් වෙනකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට තරහා යනවා. ඔයා වෛර කරනවා, දුක හිතෙනවා, ඔයා පසුතැවෙනවා, කලකිරීමටපත් වෙනවා. ඔයා සැක කරනවා. මේ වගේ දේවල් ඔයාගෙන් එන්න පටන් ගන්නවා. ස්ට්‍රෙස් වෙනවා. ඔයා ටෙන්ෂන් එක, ඔයා ගොඩක් පීඩාකාරී බවටපත් වෙනවා. මේ වගේ දේවල් පවා ඔයාට සිද්ධ වෙනවා. මෙහෙම වෙනකොට ඔයා මොකද කරන්නේ? ඔයා කියනවා අරයා එහෙම කියපු නිසා තමයි මට දුක හිතුනේ. මෙයා මේ විදිහට හැසිරෙන නිසා තමයි මම මේ වගේ පසුතැවීමෙන් ඉන්නේ. මේ වගේ දේවල් ඔගොල්ලෝ කරන නිසා තමයි මට තරහා යන්නේ. මම වෛර කරන්නේ. මට එයා ඒ වගේ දෙයක් මගේ ජීවිතේ කරපු නිසා තමයි මම එයාට වෛර කරන්නේ. මෙන්න මේ වගේ දේවල් ඔයා කියනවා. හැබැයි ඇත්තටම මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ වගේ පීඩනයක් එනකොට කවුරු හරි ඔයාට එහෙම කියනකොට ඔයාට ඒ වගේ ලොකු ප්‍රෙෂර් එකක් එනකොට ඔයාට තරහ යන්නේ, ඔයා වෛර කරන්නේ, ඔයා දුකටපත් වෙන්නේ මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ ඒ ඔක්කොම ඔයාගේ ඇතුලේ තියෙන නිසා. අර දොඩංගිස්ම අපි මේක ප්‍රෙෂර් එකක් දෙනකොට දොඩංගිස්ම එනවා වගේ ඔයාවට ප්‍රෙෂර් එකක් දෙනකොට ඔයාව පීඩනයකටපත් වෙනකොට ඔයාගේ ඇතුලේ තියෙන දේවල් ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. එතකොට ඔයාට අඳුර ගන්න පුළුවන්
ඔයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔයා මේ වගේ පීඩාකාරී අවස්ථාවකට පත් වුනහම ඔයාට හොඳට හොයා ගන්න පුළුවන් ඔයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ. එතකොට ඔයා දන්නවා ඔයාගේ ভাইබ්‍රේෂන් එක මොන වගේද කියලා. මොකද මම හැමදාමත් කියන දෙයක් තමයි ඔයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ ඒ අණුව තමයි ඔයාගේ ভাইබ්‍රේෂන් එක. ඔයාගේ ভাইබ්‍රේෂන් එක අණුව තමයි ඔයාගේ ට්‍රැක්ෂන් එක ඔයාට ආකර්ෂණය වෙන දේ තීරණය වෙන්නේ. එහෙමනම් මේ වගේ පීඩාකාරී අවස්ථාවක් ආවම බලන්න ඔයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ මොනවද එළියට එන්නේ කියලා. දොරන් ගෙඩිය මිරිකනකොට දොරන් ඉස්මෙනවා වගේ ඔයාව ප්‍රෙෂර්කට පත් වෙනකොට ඔයාගෙන් එළියට එන්නේ මොනවද කියලා බලන්න. ඒ අනුව ඔයා බලන්න ඔයාට කවුරු හරි බැන්නොත් ඔයාගේ ඇතුලෙන් එන්නේ මොකද්ද කියලා. ඒ වගේම ඔයා ගැන කවුරු හරි වැරදි දෙයක් කතා කරොත් ඔයාගේ ඇතුලෙන් එන්නේ මොකද්ද කියලා බලන්න. ඔයා අකමැති දෙයක් කවුරු හරි කරොත් ඔයා බලන්න ඔයාගේ ඇතුලෙන් එන්නේ මොකද්ද කියලා. ඔයා අකමැති දෙයක් කවුරු හරි කිව්වොත් ඔයා බලන්න ඔයාගේ ඇතුලෙන් එන්නේ මොකද්ද කියලා. ඔයා හැම වෙලාවෙම මේ වගේ බලනකොට ඔයාට පුළුවන් ඔයා ගන්න ඔයාගේ ඇතුලෙන් එන දේවල්. මේ විදිහට කරනකොට ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ভাইබ්‍රේෂන් එක හොයාගන්න. මොකද දැන් හිතන්න ඔයා තරහ දුක වෛරය ඔය වගේ දේවල් වලින් ඉන්නේ ඒ අනුව ඔයාගේ ජීවිතය හැදෙන්නේ ඉස්සරහට තරහ වෛරය දුක ඇති වෙන විදිහට. ඉතින් එහෙනම් ඔයා ভাইබ්‍රේෂන් එක ඔයාගේ හරියට හොයාගත්තොත් ඔයා ඉන්නේ මේ ভাইබ්‍රේෂන් එකේ කියලා ඔයා හොයාගත්තොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න විදිහට ඔයාගේ මේ ভাইබ්‍රේෂන් එක වෙනස් කරන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එක වෙනස් කරාම ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඔයාට වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඔයාට අවශ්‍ය දේවල් බොහොම ඉක්මනට ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මතක තියාගන්න මේ දොඩම් ගෙඩියේ උදාහරණේ. මේ දොඩම් ගෙඩියේ උදාහරණේ ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඔයාට අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්න. ඔයාට මේ පීඩාව එන වෙලාවට ඔයාගේ හිත ඇතුලෙන් මේ වගේ දේවල් එන වෙලාවට තරහ වෛරය දුක වේදනාව මේ වගේ දේවල් සැකය බය මේ දේවල් ඔයාට එනකොට ස්ට්‍රෙස් එක විශේෂයෙන් ටෙන්ෂන් එක මේ දේවල් ඔයාට එනකොට ඔයා මතක් කරගන්න මේ දොඩම් ගෙඩියේ උදාහරණේ. මොකද මේ දේවල් වලට එන්නේ ඔයාගේ ඇතුලේ මේවා තියෙන නිසා. ඔයාගේ ඇතුලේ මේවා තියෙනවා නම් ඔය ආකර්ෂණය කරගන්නෙත් මේ දේවල්. ඒ නිසා වෙනස් කරන්න මේක. ඔයාට ඕන නැත්තම් දොඩන් ඉස්ම ඔයාට ඕනි මිදිස්ම නම් ඔයා වෙනස් කරන්න ඕනේ ඔයාගේ ඇතුලෙන් මිදිස්ම වෙන විදිහට. මේ උදාහරණය මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරා. ඉතින් මම හිතනවා ඒක ඔගලගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරන්න හේතු වෙයි කියලා ජීවිතේ වෙනස් කරගන්න හේතු වෙයි කියලා. ඉතින් මේ උදාහරණය තේරුණා නම් මට මේ උදාහරණය තේරුණා කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම අනිත් එක තමයි ඔගොල්ලෝ මේ කියපු විදිහට ඔගලගේ ජීවිතය වෙනස් කරන්න ලෑස්ති නම් මම මගේ ජීවිතය වෙනස් කරගන්න ලෑස්ති කියලා විශ්වයට දැනගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගලන්ට මේ වීඩියෝ එක තව කාගෙන් ජීවිතයකට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මේක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අද මේ channel එකත් එකතු වෙච්ච අයට පුළුවන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.